ඔමික්‍රෝන්ට එහා තවත් ප්‍රභේද අවදානමක් ඇතිලා තිබෙන ඇතිවීම අවදානම දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්සල විදිහට වාර්තා කරන්නේ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කියලා වාර්තා කරලා තිබෙනවා අද ප්‍රධාන සිරස්සලයක් විදිහට 1.5ක් කොපවතින ලෝක කොවිඩ් මරණ අනුපාතය ලංකාවේ 2.54 දක්වා වාර්තා වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේකත් එක්ක නිකෝ ලංකාවටත් එන අවදානමක් තිබෙනවා දකුණු අප්‍රිකාවේ නව කොවිඩ් ප්‍රභේදයක් තමයි BA.2 එහෙම නැත්නම් ඤාකෝ කියලා හඳුන්වලා තිබෙන්නේ මෙරට පැමිණීමේ අවදානමක් තියෙනවා කියලා සඳහන් වෙද්දී දැනටමත් ඒ ආශ්‍රිත වාර්තාවන් කිහිපයක් තිබෙනවා අප්‍රිකානු රටවල් සහ මැද පෙරදිග රටවල් වගේම යුරෝපය පුරා මේ ව්‍යාප්ත වෙමින් පවතිනවා කියලා සඳහන් කරනවා විශේෂයෙන්ම මේ ඔමික්‍රෝන් සාමාන්‍ය උපප්‍රභේදයට වඩා 1.5ක ගුණයකින් මේක වේගයකින් ගුණනය වීමේ හැකියාවක් තිබෙනවා කියන එක තමයි දැනට ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ අතර ඔමික්‍රෝන් සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන කටයුතු කළ යුතුයි කියන එකයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් ප්‍රකාශ කරන්නේ මේ වාර්තා වෙන වාර්තා වීම සහ රෝගීන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තියත් එක්ක එය දැන් පැතිරිලා තියෙන කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්න වෙනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජගතව තිබෙනවාද පොකුරක් ලෙස පවතීද යන්න පිළිබඳව විද්‍යාත්මක සනාථ කිරීමක් තාමත් නැහැ හැබැයි ඒ එසේ නැති වුණාට පේන්න තියෙන දෙයක් ඔබට වෙන්දට වඩා පිරිස් වාර්තා වෙනවා ඇති හිතවතුන් වාර්තා වෙනවා ඇති ඔව් එයත් පොසිටිව් මෙයත් පොසිටිව් කියනවා ඇති එහෙමනම් ඔබේ ආයතන තුල ආයතන අංශ වශයෙන් සමහර වෙලාවට වසා දමන්න කටයුතු වෙනවා ඇති අන්න එතකොට තමයි කියන්න තියෙන්නේ මේක ව්‍යාප්තිය වේගවත් වෙලා කියලා ඊයේ ආසාදිතියෝ දහස පැනලා තිබෙනවා කියන එක දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්සලයක් මේ එක දිගට තුන්වෙනි දවසෙත් මේ විදිහට දහස වාර්තා වෙලා රෝගීන් වාර්තා වෙන්න පටන් අරගෙන තිබෙනවා මේ වාර්තා වීමත් එක්ක තමයි සමස්ත රෝගීන් සංඛ්‍යාව 1137ක් විතර වාර්තා වුණේ 1080 ගණන් වල නෙමෙයි දැන් 1100 ගණන් වාර්තා වෙනවා ඒ හින්දා ඔබට මතක් කරන්න තියෙන කාරණේ තමයි මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම මෙහෙම වාර්තා වෙනවා කියන්නේ වේගවත් ගුණනය වීමක් වෙනවා මොකද එක්කෙනෙක් 4 දිනක් ගානේ අඩු ගානේ දැන් ඉන්න සංඛ්‍යාවෙන් මේක පැතුරෙව්වත් විශාල ප්‍රමාණයකට පැතිරෙන්න පුළුවන් හින්දා ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.